සහල් බෙදා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඌව පරණගම අඹකස් දෝව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. දිවයින මාවරණය වන පරිදි පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස සඳහා මසකට සහල් කිලෝ 10 බැගින් ලබා දීමට නියමිතයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 191548ක් මෙම සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා සිටිනවා. මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා කියා සිටියේ පක්ෂ දේශපාලනය අමතක කර රට ඉදිරියට යා යුතු බවයි. ඉස්සර ආණ්ඩු තිබුණේ පක්ෂකට අයිති ආණ්ඩු. මේ ආණ්ඩු එහෙමනේ මං එනකොට මං විතර හිටියේ එක්සත් ජාතික පක්ෂේ. ඒ රටේ උවමනාකම වෙනුවෙන් හැදුවේ ආණ්ඩුව. අපි ඔක්කොම එකට වැඩ කරපු නිසා තමයි අද මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ. අද ටිකෙන් ටික අපේ ආර්ථිකය දියුණු වෙනවා. අපි උවමනා නැති වියදම් අයින් කරා, මුදල් අච්චු ගහන එක නැවැත්තුවා, උද්ධමනය අඩු කරන එකෙන් පියලත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තව ගමේ ආර්ථිකය හදන්න තියෙනවා. ඒකයි අපි ආරම්භ කරේ මේ අවුරුද්දේ යලිත් විමධිගත අයවැය දෙන්න. ආණ්ඩුවේ පඩි වැඩි කරා, පුද්ගලිකාංශයේ පඩි වැඩි කරා, පඩි වැඩි කිරීමත් විමධිගත අයවැය දුන්න එකෙන් මේ මුදල් ආපහු ගමට එන්න පටන් ගත්තා. දුක අපි අතර හැම එක්කෙනා අතරම බෙදුණා. දියුණු වෙනකොට සමහර අයට ඒක වාසිය ගන්නත් අනික් අය හිර වෙනකටත් පීඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි පළමුවෙන්ම අස්වැසුමේ දෙන මුදල් ටික සමෘද්ධිය වාගේ තුන් ගුණයක් කරේ. ඒ සියලු දෙනාටම සිංහල අවුරුද්දටත් පොඩි තෑග්ගක් දෙන්න ඕනේ. ඒ නිසා අය බැලුව සිංහල අවුරුදු තෑග්ග හැටියට මේ මාසෙත් එන මාසෙත් හාල් කිලෝ 10 ගානේ දෙන්න. කවුරුත් අතහැරගෙන යන්නේ නැහැ. අපි ලොකු මිනිස්සුට ඉඩම් දෙනවා නම් බලපත්‍ර තියෙන අයටත් සින්නක්කර අයිතිය දෙන්න කියලා. කොළඹ තියෙනවා තට්ටු නිවාස 50,000ක් අයිතිය දෙන්න. ක්‍රමානුකූලව මේ වැඩ කටයුතු කරගෙන යන්න. ආපහු බංකොලොත් වෙන්න බෑ. ඔබ දුක් විඳේ ඔබේ දරුවන් වෙනුවේ. ස්ථිර අනාගතයක් තියෙන්න ඕන. රැකියා තියෙන්න ඕන. කණ්ඩායම දේශපාලනේ අතහැරලා අමතක කරලා එක තැනකට ආවා. එතනින් අපි ඉදිරියට යමු. ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් දෙකටම කියන්න. ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට ඇල් වතුරවත් නැතුව හිටියේ. ජනාධිපතිතුමා බාර ගන්නකොට කවුරුත් විශ්වාස කරේ නැහැ මේ රට මේ තත්ත්වයට අපිට පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමා ඩොලර් එක ගන්නකොට 420යි දැන් 290යි. ජනතාව ඉදිරි අවුරුදු 5 ගණනක් විශ්වාසය තියාගෙන ඉන්නේ ඔබතුමා ගැන. ඒ මිනිස්සු මයික් වලට යන්නේ පාරවල් ගානේ කියවන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත් විදියට තීන්දුව කළා තියෙනවා. මේ රටේ ඉදිරි අවුරුදු 5ත් බාර ගන්න ඕන. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර දෙන්න ඕනේ කියන එක දේශපාලන පක්ෂකින් තොරව මිනිස්සු තීන්දුව කළා ඉවරයි. සමහර දේශපාලන පක්ෂයේ ඉන්නවා JVP කියලා නම ගහන්නේ නැහැ. ගහන්න කියන්න පුළුවන්. නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ තමයි. දැන් ගහන්නේ මොකද? පක්ෂේ නම ගහන්නේ නැහැ. පක්ෂේ නම ගහලා ඉල්ලන්න කියන්නේ කොච්චරද? ඉල්ලන්න බෑ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝලෙත්තා හේතුමත් එක්ක ඉන්නවා කියන කාඩම්බරනවා. අයි අපිට කහලක අමතක කරන්න බෑ. සල්ලි තිබුණොත් හරි බඩු ගන්නර. කොහෙන් හරි තෙල් නෙවක් එනවනම් ඒක තමයි හෙඩ්ලයින් එක. ඒක තමයි බ්‍රේකින් නිවුස් එක. රට වාර ගන්න කියනකොට එංගුණ අපිට එපා කියලා. නමුත් මේ අවස්ථාවේදී මේ රට බාරගත්ත නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක අපිට අමතක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්න තැන බය නැතුව කතා කරන්න පුළුවන් ජාතිවාදී නැති නායකයෙක්. අපිට අදවත ඉස්සර TikTok කියලා ගියවා. දැන් සියලුම වතුක මේ රටේ ජනතාවගේ පපුව ගන්න රනිල් 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 කියලා.